පොහොර නැතිව උඩරට එළවළු ගොවියාට අත්ව ඇත්තේ මෙවන් ඉරණමක්. වැලිමඩ ඌව පරණගම, බණ්ඩාරවෙල, කැප්පෙටිපොළ, බොරලන්ද ආදී ප්‍රදේශ රසක ගොවීන් මෙලෙස දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා. දේශපාලකයන් තැන තැන වහසි බස් නැගුවද මහපොළවේ සත්‍යමයයි. කාලික කරන්නේ එළවලු ගොවිතැන්. මේ බලන්නකො මේ ලීස් කොටුවේ වෙලා දින වැඩි. මේවට පොහොර නැහැ. අද පොහොර ගන්න අපිට වත්කමක් නැහැ. පොහොර මිටියක් රුපියල් 20,000යි 30,000යි. 20,000 30,000 දීලා මේවට අපිට ආදායමක් එනවත් ඇති නැතුවත් ඇති. කාබනික කියලා එක මගුලක් කරන්න ගිහිල්ලා වල්ලා අද ලංකාව නන්නත්තර වෙලා ඉන්නේ. එනි දැන් රජයේ මාධ්‍යෙන් කියන්නේ වීගොවියට යූරියා දෙනවා කියලානේ. නැව් වලින් බානවලු, අරේ බානවලු, ගොවි ජන සේවකේ බානවලු කියලා කියනවා. නමුත් මේ එළවලු ගොවියට එළවලු පොහොර ටිකක් දෙනවා කියලා කවු කොතනවත් කියලා නැහැ. දැන් අවුරුදු එකහමාර දෙකක් වෙනවා යූරියාට අපි දැකලවන්නේ. අපි අර මාධ්‍යෙන් විතරයි දැකලා තියෙන්නේ යූරියා විතරයි. යූරියා ආසාවට දකින්න යන යූරියා අපි කියලා. දේශපාලනත්වයේ ඉන්නෝනේ මේකේ මේ ගහකට ඇන්නොත් 200ක් වෙනවනේ, වැටෙනවනේ. කිසිම දේශපාලනඥයෙක් මේ ගැන කතා කරන්නෙත් නැහැ. එළවලු ගුවියට මොනවද වෙන්නේ කියලා දන්නෙත් නැහැ. කිසිම දෙයක් දන්නේ නැහැ. මාධ්‍යෙන් ඇවිල්ලා යූරියා ටික දෙනවා කියනවා. මේ එළවලු වලට අවශ්‍ය පොහොර ටික TSP MOP කී දෙයක් ඕනේ මේ එළවලු ගුවිය නගා සිටවන්න. ඒ නිසා මේ හදලා තියෙන එළවලු වලට යූරියා හා සමානව ගොවින්ට දෙනවා වගේම අපිටත් එළවලු ගුවියට මෙන්න මේ අවශ්‍ය එළවලු වලට අවශ්‍ය පොහොර බෙහෙත් ටික ලබා දෙන්න ඉංග්‍රීසි රජයෙන් ඉල්ලා සිටිනවා. නැත්නම් මේ එළවලු ගොවිය නන්නත්තර වෙනවා. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඉවරයි වගා කරන එළවලු වලින් ජීවත් වෙනවා. ඒ කිසිම කෙනෙකුට කිසිම අන්තසරණ වෙනවා. ඒ නිසා රජයෙන් ඉල්ලා සිටිනවා වී හා සමානව එළවලු වලට පොහොර ලබා දෙන්න කියලා. ගොවිතැන් කරන්නේ දැන් අන්තිම අතරන සත්කයට වැටලා ඉන්නේ. අපි මේ දැන් ගොවිතැනක් කරලා තිනවා. හතරම් බඩු පව උකස් තියලා මම දැන් ඊගා ගොවිතැන කරන්න ඉන්නේ. තියෙන ඉඩමත් උකස් තියලා තමයි මට ඊගාට දැන් කරන්න වෙන්නේ. ඒකින්ද මේ අපිට පොහොර ටික බෙහෙත් ටික අපිට කඩේට ගියාම එළවලු ගෝණියක් අරන් ගියාම අපිට මොන බම්බක්වත් ඉතුරු වෙන්නේ නැහැ. කඩේට පොහොර ටිකට දීපුවම මේ කඩේට ගිහිල්ලා කළු කඩේට දීපුවම අපිට මොන බම්බක්වත් ගෙදර දෙන්නේ ගේන්න දෙයක් නැහැ. උපරාර 5000ක් ගෙන කඩේට ගිහිල්ලා ගත්තම සිලිමල්ලකට තමයි අපි බඩු ඩිංගක් ගේන්නේ. ඉතින් අපි කොහොමද ජීවත් වෙන්නේ? අන්තිම අසන්න තත්ත්වයක පත් වෙලා ඉන්නේ. අනුකම්පා කරලා මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ අපේ මේ ගොවිතැන්වලට අපිට මේ පොහොර ටික ලබා දෙන්න, පොහොර ටිකටයි බෙහෙත් ටිකටයි අනිවාර්යයෙන්ම අපිට විසඳුමක් ලබා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඔබතුමාට දැන් කිසිම දෙයක් ගොවිතැන් වී ගොවිතැන්ට දෙනවලු යූරියා දෙනවලු. අපිට නම් ගොවිතැන්වලටත් අපි ගොවිතැන් එළවලු කරන්න එළවලු කරන්නට පොහොර දාන්න නැද්ද? අපි නිකන්ද හදන්නේ? කාබනික විතරක් දාලා හැදෙනවද? නැහැනේ. අපිටත් අනිවාර්යයෙන්ම එළවලු පොහොර ටික ලබා දෙන්න. එළවලු පොහොර අල පොහොර තියෙනවා, එළවලු පොහොර තියෙනවා. ඒව අපිට ලබා දෙන්න කියලා මම ඔබතුමාගෙන් නම වැඳ නමස්කාර කරලා ඉල්ලා සිටිනවා. අපි දැන් වී වලට දෙනවලු යූරියා. අපි නම් තා මේ පැත්ත නම් තා අපි ඇහැටවත් දැකලා නැහැ යූරියා. පහළ පත්තරවල දෙනවා කියනවා මාධ්‍යින් පමණක් අපි දැකලා සීනවා. තව අපි බානවා දැකලා නැහැ, කාගකාරුවක් ගේනවා දැකලත් නැහැ යූරියා. අපි ඒකින්ද අපිට මේ පොහොර ටික ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. දැන් ජීවත් වෙන්නේ අපේ પરම්පරා ගානක් අපි ජීවත් වෙන්නේ දැන් එළවලු ගොවිතැනින්. මේ වී ගොවිතැනින් විතරක් ඒ මිනිස්සු විතරක් නෙවෙයි ජීවත් වෙන්නේ. අපි ජීවත් වෙන්නේ අපිට බඩගිනිය හදන. අපේ බඩෙත් ඉන්නේ හිඟන්නු නෙවෙයිනේ. අපේ බඩෙත් ඉන්නේ හිඟන්නු තමයි ඉන්නේ දැන්. හිඟන්නු ඒකින්ද අපිට බඩගිනි වෙනවා. ඒකින්ද වාහම පියවරක් ගන්න මේ ගැන අපේ එළවලුටත් වී වලට පමණක් නෙවෙයි අපිට ලබා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. අපි මේ પરම්පරාවෙන්ම ඇත්තටම අපේ සීයලාගේ තාත්තලාගේ මුත්තලාගේ ඉඳලාම අපි ගොවියෝ. කියන්නේ එළවලු ගොවියෝ. ඒක නිසා මම විශේෂයෙන් රජයෙන් ඉල්ලන්නේ මේ අපිට පොහොර පොහොර දැන් යූරියා මිටියක් අපි ගන්නේ රුපියල් 40,000යි. ඇතුළ TSP කිලෝ මිටියක් රුපියල් 25,000යි. ඒ වගේම MOP මිටියක් රුපියල් 25,000යි. ඉතින් ඒවායි මිලට තමයි අපි ගන්නේ. ඉතින් එහෙම අරගෙන අපිට මේ ගොවිතැන කරගෙන යන්න බෑ. ඒක නිසා අපි විශේෂයෙන් රජයෙන් ඉල්ලන්නේ අපිට දැන් වීගොවියට දෙනවනේ 10,000ට දෙනවා කියලා මේ දවස්වල නිවුස් වල හැම වෙලෙම කියනවා. වීගොවියට කිලෝ 50යි යූරියා මිටියට රුපියල් 10,000ට දෙනවා කියලා. ඉතින් අපි ඉල්ලන්නේ එළවලු ගොවියටත් ඒ වගේ රුපියල් 10,000ට අඩුම ගානේ රුපියල් 10,000ට දුන්නා නම් මේ යූරියා මිටියක්, TDM මිටියක්, ඒ වගේ වෙළලු පොර මිටියක්, හල පොර මිටියක් ඒ වගේම රුපියල් 10,000ට දෙනවා නම් මම හිතන්නේ අපිට මේ ගොවිතැන ඉතා සාර්ථකව කරන්න පුළුවන්. TV එකේ කියනවා වීගොවියට දෙනවා, මහ කන්නයට දෙනවා, යල කන්නයට දෙනවා කියලා කියනවා. ඉතින් අපිට එළවලු ගොවියට එහෙම මොකුත්ම කියන්නේ නැහැ. මේ වීගොවියට වගේම අපිට මේ පොහොර වලට සානාධාරයක් දුන්නේ නැත්නම් මොකද එළවලු කරන්න බෑ. දැනටම කුඹුරු ගොඩක් අතහැරලා තින්නේ.
ඉතින් ඒකත් එම ඉලට අපේ පරම්පරාව පස්සේ ආයේ මේ එළවලු වලට බිහි වෙන්නෙත් නැහැ කියන්නේ ඒ රටාවත් එක්ක බිහි වෙන කෙනාට කරන්න බෑ ඒ නිසා මා විශේෂයෙන් ඉල්ලා සිටින්නේ මේ පොහොර විශේෂයෙන්ම පොහොර බෙහෙතුත් නම් මිල වැඩි නේද පොහොර වලට සාහන ආධාරයක් දෙන්න කියන එක තමයි කියා සිටින්නේ අපි හැමදාම කරන්නේ අවුරුද්දට කන්න 3-4ක් අපි එළවලු වගා කරන්න අපි ජීවත් වෙන්නේ එළවලු වලින් දැන් වසර එකහමාරක දෙක පමණ සිට මේ කාබනික වගාව ගියේ කාලේ ඉඳලා අද වෙනකොට එළවලු ගොවි අන්ත අසරණ වෙලා තියෙනවා. දැන් කොහොමාරි රජයෙන් පෝර දාන පෝර දෙනවා කියලා කියනවා. රසායන පෝර දෙනවා කියනවා. නමුත් අද වෙනකොට දැන් මාධ්‍ය සම්දර්ශන විතරයි තියෙන්නේ රජයෙන් කියනවා එක එක වොයිස් කඩ දෙදී කියනවා වී වලට පමණක් මේ යූරියා දෙනවා කියලා. එතකොට ලංකාවේ වී විතරද හදන්නේ? ඒතර එළවලු කන්නේ නැද්ද? අද එළවලු ගොවියට යූරියා ඕනි, MOP ඕනි TSP ඕනි. ඒව මොනවත් අත කතා කරන්නේ නැහැ. අපිට යූරියා විතරක් හරියන්නේ නැහැ. එළවලු ගොවියට අලහ දාන්න, බොංචා දාන්න සියලුම එළවලු වර්ග හදන්න අනිත් පොහොර වර්ග ඕනි. අද මේ වෙනකොට ඒවට කිසිම විසඳුමක් නැහැ. අපි දැන් කඩෙන් රුපියල් 20,000යි 30,000යි ඒව ගන්නෙ. ඉතින් මේ එළවලු වගාව නගා හිටවන්න නම් අද මොන හරි කළා එළවලු ගොවියට අවශ්‍ය පොහොර ටිකක් අපිට දෙන්න කියලා අපි රජෙන් ඉල්ලා සිටිනවා. අද වෙනකොට බොංචි රුපියල් 3,400යි. ඉතින් අද පොහොර නැහැ. අස්වන්නු නැහැ. ඇයි නිකන් කුකුරු පොර ටික ගොම් පොර ටිකක් දාලා තමයි හදන්නේ. මිනිසුන්ට වත්කමක් නැහැ අද කඩේ තියෙන මිලට ගන්න. රුපියල් 20,000යි 25,000යි මේ එළවලු පොර. ඉතින් එහෙනම් අපි රජයෙන් ඉල්ලා සිටිනවා එළවලු ගොවිය නගා සිටවන්න වී ගොවිය හා සමානව මේ අනිත් පොහොර වර්ගත් එළවලු ගොවිය වලට අවශ්‍ය පොහොර වර්ග රජයෙන් ලබා දෙන්න කියලා ඉතාල කඩිනමින් දැන් මහා කන්න ඇවිල්ලා තියෙන හේන් වලට ගිහිල්ලා තියෙන කුඹුරු වල හදනවා මේ සීලුම දේවල් වලට එළවලු පොර ලබා දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා.